වර්තමානය වෙනකොට අපි භූමිකම්පා පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මෑත කාලීනව සිදුවුණු තුර්කියේ භූමිකම්පාවත් එක්ක මුළු ලෝකයේම භූමිකම්පා පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම ලෝකයේ ඒ පමණක් නෙවෙයි ලංකාවේ පුද්ගලයන්ගේ නැත්නම් ලංකාවේ ජනතාවගේ භූමිකම්පා පිළිබඳව අවධානය යොමු වෙන්නට ප්‍රධාන කාරණා වෙලා තියෙන්නේ පසුගිය කාලවකවානුවේ යම් යම් පුද්ගලයන් විසින් විශේෂයෙන් සමහර විද්‍යාඥයන් විසින් සිදු කරන ලැබූ පුරෝගතනයන් පිළිබඳව ඒක නිසා විශේෂයෙන්ම ලංකාවට භූමිකම්පාවක් එයිද ලංකාවට භූමිකම්පාවක් එනවා නම් එන්නේ කවදාද ඒ වගේ ඇතිවෙන්නා වූ බලපෑම් මොන වගේද කියන කාරණාව පිළිබඳ අද ජනතාවගේ අතිවිශාල උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම බලන්නට ඕනේ භූමිකම්පාවක් කියන කියන්නේ මොකක්ද සහ භූමිකම්පාවක් අපි ඇතිවන්නේ කොහොමද කියන කාරණාවත් ඒ වගේම භූමිකම්පාවක් මගින් ඇතිවෙන්නා වූ ඒ බලපෑම මොන වගේද කියන කාරණාවත් භූමිකම්පාවක් අපි මනින්නේ කොහොමද කියන කාරණාව වගේ කරුණු කාරණා කීපයක් අපි දැනගන්න එක මම හිතන්නේ ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන් බොහෝ දෙනෙකු මේ පිළිබඳව තොරතුරු නිසියාකාරව දැනගන්න නැතුව කරන යම් යම් ප්‍රකාශ නිසා සමහර පුද්ගලයන් අතිවිශාල බියකට මුහුණ පාලා තියෙන බව අපිට පෙන්වුම් කරන කාරණාවක්. අපි භූමිකම්පාවක් කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා කල්පනා කරලා බැලුවොත් භූමිකම්පාවක් ගොඩක් වෙලාවට හඳුන්වන්න පුළුවන් වෙන්නේ පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ විශේෂයෙන්ම අපිට පොළොව කියලා කියන්න පුළුවන්කම පොළොවේ ඇතිවෙන්නා වූ විශාල සැලවීමක් එය අපි ඇඟට දැනෙන භූමිකම්පාවක් හැටියට අපි ගත්තොත් නැත්නම් අපිට දැනෙන භූමිකම්පාවක් හැටියට අපිට කියන්න පුළුවන් විශාල සැලවීමක් කියලා. නමුත් මේ සැලවීම් සුළු ප්‍රමාණවලින් අපිට නොදැනෙන මට්ටමෙනුත් දෛනිකව ඉතා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන බව අවතක් කරන්නට එපා. භූමිකම්පාවකදී සිදුවෙන්නේ යම්කිසි ස්ථානයක ඇතිවෙන්නා වූ ශක්තියක් එකවර මුදා හැරීම හේතු කරගෙන ඒ ස්ථානයේ සිට ඒ අවට ප්‍රදේශයේ වටපිටාවට එහෙම නැත්නම් අපි ත්‍රිමාණීය ගත්තොත් සෑම අතරම දසඅතරම මේ ශක්තිය විහිදිලා විසිරිලා යාම මගින් ඇතිවෙන්නා වූ තත්වයන් විශේෂයෙන්ම මේ ශක්තිය ප්‍රබලතාවයේ හේතු කරගෙන ඒ අවට ප්‍රදේශයේ නිර්මිත පරිසරයේ සිදුවෙන්නා වූ යම් යම් වෙනස්කම් එහෙම නැත්නම් ඒ නිර්මිත පරිසරයේ සිදුවෙන්නා වූ බලපෑම හේතු කරගෙන ඇතිවෙන තත්ත්වයන් පිළිබඳ තමයි භූමිකම්පාවක් මගින් ඇතිවෙන බලපෑම ගැන කතා කිරීමේදී අපිට කියන්නට පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම භූමිකම්පාවක් මගින් ඇති කරන්නා වූ ඒ ශක්තිය ප්‍රමාණය මත ඒ අදාළ ප්‍රදේශයට ඇතිවෙච්ච ප්‍රදේශයට සහ ඒ අවට ප්‍රදේශයට ඇති කරන බලපෑම වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ ශක්තිය මනින ඒකකය වන්නේ රික්ටා පරිමාණය කියලා අපි හඳුන්වනවා. රික්ටා පරිමාණයට අනුව ශක්තිය එකේ ඉඳලා අපි 9 දක්වා අපිට මනින්න පුළුවන්කම තියෙනවා. රික්ටා පරිමාණයකේ එකක් හැටියට අපිට හඳුන්වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් සිදුවෙනා වූ සැලවීමක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එය බොහෝ අවස්ථාවන්වලදී අපිට නොදැනෙන මට්ටමේ සිදුවෙන්නේ. එය අපිට එච්චර ගණන්ගත යුතු තත්ත්වයක් නෙවෙයි. මොකද දෛනික ඉතා විශාල ප්‍රමාණයක් මෙවැනි භූමිකම්පා සිදුවෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. රික්ටා පරිමාණයකේ අපි 3 කියන අගය අපි ගත්තොත් එහෙම රික්ට පරිමාණයකේ 3 කියන අගය එකට වඩා තරමක් වැඩි ප්‍රමාණයක් කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ මගින් කිසියම් ප්‍රමාණයක විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ට්‍රක් රථයක් අපි ආසන්නයෙන් යනකොට අපිට දැනෙනා වූ කම්පනයක් අපිට දැනෙන්න පුළුවන් බව අමතක කරන්න හොඳ නැහැ. මේ தত্ত্বය 6 වගේ ප්‍රමාණයක් වෙනකොට ඒ ටිකක් දැනෙන ප්‍රමාණයක් වෙනවා. අපි ගත්තොත් එහෙම පිටියේ තියෙන කෑල්ලක් කඩාගෙන වැටෙන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. මේ தত্ত্বය අතිශය භයානක තත්ත්වයට යනවා. 9ක් වගේ වෙනකොට ඉතා විශාල කැළඹීමක් සහිතව විශේෂයෙන්ම නිර්මිත පරිසරයේ තියෙනා වූ දේවල් බිඳ වැටෙන්නට හේතු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා විශාල ප්‍රමාණයකට ජනතාවට හානි වෙන්නට පුළුවන්කම තියෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මෑත කාලයේ තුර්කියේ සිදුවෙච්ච මේ බලපෑම අපිට මේ සඳහා උදාහරණ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙහිදී වැදගත්ම කාරණාව තමයි මේ රික්ටා පරිමාණකයේ ශක්තිය මනින ආකාරය පිළිබඳ අපි පොඩ්ඩක් අවධානය යොමු කරොත් මෙය වැඩි වෙන්නේ 1 සිටලා 9 දක්වා 10න් 10 වැඩි වෙන ආකාරයට. අපි පළවෙනි පරිමාණයේ පළවෙනි අංකය ගත්තොත් එහෙම එක හැටියට අපි එහි ඉඳලා 2 දක්වා යාමේදී 1 සිට 2 දක්වා යාමේදී එය 10 ගුණයකින් වැඩි වෙන බව අමතක කරන්න එපා. එතකොට 1 10 100 1000 10000 යනාදී වශයෙන් තමයි මෙය වැඩි වෙමින් යන්නේ. 10න් 10 ගුණණය වෙන බව අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ රික්ටා පරිමාණයට අනුව විවිධාකාරයේ භූමිකම්පා ලෝකයේ ඇතිවෙන ආකාරය විවිධ භූමිකම්පා වල නිකුත් කරන ශක්තිය විවිධාකාරයෙන් වෙන බවත් අපි අමතක කරන්නට හොඳ නැහැ.
මේ අනුව ඔබට පෙනියන ඇති රික්ටා පරිමාණය අනුව කොහොමද රික්ටා පරිමාණිකේ තියෙන ඒ අගයන් වැඩි වෙන ආකාරයට වැඩි වෙන විදිහට ගත්තහම කොහොමද ශක්තිය වැඩි වෙන්නේ කියන ආකාරයත් ඒ වගේම ඒ ශක්තිය වැඩි වෙන ආකාරය අනුව ඇතිවෙනව බලපෑම එහෙම නැත්නම් ඇතිවෙන අවදානම කුමක්ද කියන කාරණාවත් හොඳයි එහෙනම් අපි බලමු ඊළඟට කොහොමද මේ භූමිකම්පාවක් ඇති වෙන්නේ කියලා අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න notification වලට bell icon එක click කරන්න